අයිබුවන් අද අපි ඔන්නද තවත් අලුත් ප්‍රශ්න පත්‍රයකින් ඔබ සමගට බාමීමට ආවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගණිතයේ 2018 බස්නාහිර පළාත් 8 ශ්‍රේණිය අවසන් වාර ප්‍රශ්න පත්‍රය. මේ කාලය පැය දෙකකින් සමන්විත වෙනවා. ඒ වගේම එක කොටස සහ දෙක කොටස යනාදී වශයෙන් කොටස් දෙකකින් සමන්විත වෙනවා. මේක අපි සාකච්ඡා කරන්න කලින් ඉල්ලීමක් කරන්න කැමති හේතුව තමයි මේක අපේ දෙක උත්තර බැලීමට ප්‍රථම ඔබ තනිව මේ සඳහා පිළිතුරු සපයා එමෙ පිළිතුරු කඩදාසියත් එක්කම මේත් එක්ක සම්බන්ධ වෙනවා නම් 100%ක් දක්වා ප්‍රතිඵලයකට අපිට යන්න පුළුවන්. හේතුව තමයි ඔබ එතකොට අපිත් එක්ක ඇවිල්ලා ඉන්නේ අලුත් දෙයක් බලාපොරොත්තු වෙන. ඒ කියන්නේ ඔබට පිළිතුරක් තියෙනවා. පිළිතුර ඔබලි ඔබ පිළිතුරට අලුත් උත්තරයක් බලාපොරොත්තු වෙන තමා අපිත් එක්ක ඇවිල්ලා ඉන්නේ. ඒ නිසාය උංග ප්‍රයෝජනවත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි පටන් ගමු පළවෙනි කොටස. සංඛ්‍යා රටාවක පොදු පදය 6n ධන 3 වේ. එම රටාවේ 8 වන පදය සොයන්න. සංඛ්‍යා රටා. සංඛ්‍යා රටා අපිට සාමාන්‍ය පෙළ විභාගයේදී හුඟක්ම වැදගත් වෙනවා. මේ සංඛ්‍යා රටාවක අපි ශ්‍රේණියක් ලෙස හඳුන්වනවා ඉස්සරහට. එම ශ්‍රේණි ගුණෝත්තර සහ සමාන්තර ශ්‍රේණි කියලා වර්ග දෙකකට බෙදෙනවා. නමුත් අට ශ්‍රේණියේදී එම ශ්‍රේණි ගැන අපි අධ්‍යයනයක් කරන්නේ නැහැ. නමුත් සංඛ්‍යා රටාව ගැන අදහසක් අපිට තියෙනවා. අපි බලමු මෙහෙම. මම හිතනවා මෙහෙම ශ්‍රේණියක් තියෙනවා කියලා. 2 4 6 8 10. එහෙනම් දෙකෙන් දෙකෙන් වැඩි වෙන සංඛ්‍යා රටාවක් තියෙනවා. 2 4 6 8 10. මෙම සංඛ්‍යා රටාවේ 4 වෙනි පදය ඇහුවොත් මම කියනවා 8 කියලා. හරිනේ. 1 2 3 4. ඒ වගේ මේ විදිය නැතුව මොකක් හරි සංඛ්‍යා රටාවක් තියනවලු එම රටාවේ 8 වෙනි පදේලු මෙන්න මේක. ඒ කියන්නේ n වෙනුවට 8 දැම්මම හරි. මේ කියන්නේත් එක සංඛ්‍යා රටාවක් මේ වගේ වෙන සංඛ්‍යා රටාවක් ඇති. එම සංඛ්‍යා රටාවේ 8 වෙනි පදේ මේකලු. එහෙනම් n වෙනුවට 8 දාමු. 6 වරක් 8 ධන 3. 6 වරක් 8 48යි ධන 3 කියන්නේ 51යි. ඊට පස්සේ කියනවා දී ඇති රූපේ පරිමිතිය සොයන්න. පරිමිතිය සහ වර්ගඵලය ඕගලන්ට හැම අවුරුද්දකම ප්‍රශ්නයක් විදිහට එනවා. ඒ නිසා සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න කියත් එහෙම 11 වසරදී පවා පරිමිතිය සහ වර්ගඵලය ගැන හොඳ අධ්‍යනයක් ඕගලන්ට තියෙන්න ඕන. තාම 8 වසර නිසා අපි ඒක හරියටම විස්තර ඇතුව දැනගමු. දැන් හරියටම හදාගත්ත කියලා කියන්නේ සාමාන්‍ය පෙළ අවදීදී ඕක කිසිම අපහසුතාවකින් තොර ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන නිසා. පරිමිතිය. පරිමිතිය කියලා කියන්නේ වටේ දිග. දැන් මෙම රූපේ නම් මේ බලන් දීලා තියෙන රූපේ. මේ දීලා තියෙන රූපේ වටේ දිග බලන්න. මෙන්න එක පාදයක්, එක පාදයක්, එක පාදයක්, එක පාදයක්, මෙන්න පාදයන් ටික. එහෙනම් මේ පාදයන් ටිකක් එකතු කරමු. කොතනින්ද පටන් ගන්නෙ? එකතැනකින් පටන් ගමු. මම මේ 7ෙන් පටන් ගන්නම්. මෙතන තියෙනවා 7ක්. ඊට පස්සේ මෙතන තියෙනවා මෙතන තියෙන අගේ දැන් දන්නේ නැහැ. පේන්නේ. හැබැයි මෙතන පේන අගේ තේන්න තුනට මෙතන තියෙන අගේ පේනවා. මෙතන තියෙන අගේ දැන් පේන්නේ නැහැ කියලා කිව්වොත් මෙතන තියෙන අගේ පේනවා. බලන්න මේ පාදයට මේ පාදේ සමානයි කියලා කියලා තියෙනවා. මේ පාදයට මේ පාදේ සමානයි කියලා කියලා තියෙනවා. එහෙනම් මෙතන තුන නම් මෙතන තුනමයි. මෙතන තුන නම් මෙතනත් තුනමයි. එහෙනම් 7 ධන 3 ධන මෙතනයි 7මයි. මේ පාදයක සමානයිනේ. 7යි ධන 7 ධන 3 ධන 7 ධන ආයේ මෙතන 3යි 3යි. 3 ධන 3. දැන් කීයද උත්තරේ? 7යි 7යි 14යි 14යි. මෙතන 6යි 20යි 20යි 3යි 23යි. ඒකක සෙන්ටිමීටර වෙන්න ඕන දීලා තියෙන සෙන්ටිමීටර වලින් නිසා. ඒක අනිවාර්යෙන් වැදගත්. ඒකක නොදැම්මොත් ඔබට ලකුණක් අහිමි වීම වෙන්න පුළුවන්. දැන් මොකද කියන්නේ? ඊළඟ කියනවා රූපයේ දැක්වෙන අනුපූරක කෝණ යුගලයක් ලියන්න. අනුපූරක කෝණයක් කියලා කියන්නේ මොකද්ද? අනුපූරක කෝණයක් කියලා කියන්නේ නම් හරියටම අංශ කණුවක කෝණයක්. අනුපූරක කෝණ යුගලයක් කියලා කියන්නේ යම් කිසි කෝණ දෙකක් එකතු කරාම ඒක අංශක 90ක් වෙන්න ඕන.
දැන් බලන්න පුතේ මේ මුළු පාදයේ ABC අංශක 180යි. සරල රේඛාවක් නේ. සරල රේඛාවක කෝණය 180යි. ඒක අපි ඉගෙන ගත්ත ආයවසරදී. දැන් මෙන්න මේ කොටස 90යිලු. මේ කියලා තියෙන 90යි කියලා. එහෙමනම් ABD කියන්නේ අංශක 90ක්ම තමයි. එහෙමනම් මේ මුළු කෝණේ අංශක 90 නම් මේ කෝණෙත් එකතු කරාම අංශක 90ක් වෙනව නේද? ඒ කියන්නේ අනුපූරකයක් වෙනව නේද? අපි බලමු ABE ABE කෝණය ධන EBD කෝණය ABE කෝණය ධන EBD කෝණය සමාන වෙනවා 90ට. ඒ කියන්නේ මෙන්න අනුපූරක කෝණ දෙක. ඊළඟට කියනවා අගය සොයන්න කියලා. ඍණ සංඛ්‍යාවක් සහ ධන සංඛ්‍යාවක් දීලා. හොඳින් මතක තියාගන්න පුතේ මේ වගේ ගණන් හැම වෘද්දයක්ම වගේ තිබ්බා. ඊට අතර අපි හිතා දැනගන්න ඕන දේ තමයි ඍණ සංඛ්‍යාවක් සහ ධන සංඛ්‍යාවක් එකතු කරද්දී මේ සංඛ්‍යා දෙකෙන් විශාලක මොකක්ද කියලා බලනවා. මේ දරන් මෙතනින් විශාලක ඍණ තුනද පහද. ඍණ ගැන අමතක කරමු. ලකෙන් ලකුණු අමතක කරලා විශාලත්වය සංඛ්‍යා විශාලත්වය විතරක් හිතමු. සංඛ්‍යා විශාලත්වය විතරක් හිත ගනුව හිතුවොත් පහ තමයි ලොකු. එහෙනම් සංඛ්‍යාව ලොකු එක්කෙනාගේ සංඛ්‍යා පොඩි එක්කෙනා අඩු කරනවා. ඒ කියන්නේ පහ ඍණ තුන කීයද? පහ ඍණ තුන දෙකයි. පහෙන් තුනක් අඩු කරාම දෙකයි. ඊට පස්සේ ඒ ලොකු එක්කෙනාගේ ලකුණ ලකුණු විදියට දානවා. දැන් ලොකු එක්කෙනා හිටියේ කවුද? පහනේ. පහේ ලකුණ ධන. එහෙනම් ධන දෙකයි. වරහන් ඉවත් කරන්න. ගුණිත පදයක් තියෙනවා, වරහන් පදයක් තියෙනවා. මෙතන අර්ථ දැක්වෙන කතාව තමයි මේ දෙකයි ඒ ඒගිනුත් ගුණ වෙනවා, දෙකයි ඒ මේ තුනිනුත් ගුණ වෙනවා කියන එක තමයි මේ කියන්නේ. වරහනේ කියන්නේ දෙකයි ඒ ඒටත් අයිති, දෙකයි ඒ තුනටත් අයිති. එහෙනම් දෙකම අපි වෙන වෙනම ගුණ කරමු. දෙකයි ඒ ඒකෙන් ගුණ කරාට පස්සේ දෙවතාවක් ඒ වර්ග. ඇයි මේ ඒකයි ඒකයි ගුණ නම් ඒ වර්ග වුණා. ධන ලකුණු තියෙන නිසා ධන දානවා. දෙකයි ඒ වතාවක් තුන. එහෙනම් දෙවරක් තුන හයයි ඒ. පැහැදිලි නේද? සවිදි අෂ්ටතලයක ඇති ධාර ගණන ලියන්න, ශීර්ෂ ගණන ලියන්න. දැන් අපි කල්පනා කරමු අෂ්ටතලයක් කියන්නේ මොකද්ද කියලා. එහෙනම් අෂ්ටතලයක් කියන්නේ මොකද්ද කියලා අදහසක් නැතුව අපිට ඕක හරියටම හිතාගන්න බෑ. අෂ්ටතලයක ධාර කීයක් තියෙනවද, ශීර්ෂ කීයක් තියෙනවද බලන්න මේ වගේ රූපයක් මතකද කියලා. මම මේ ඇඳේ මොකද්ද? ත්‍රිකෝණ මූණත් හතරයි යට චතුරස්‍ර මූණතයි. මේක මොකද්ද? පිරමීඩයක්. හැබැයි දැන් මට අවශ්‍ය අෂ්ටතලයක්. පිරමීඩකුයි අෂ්ටතලයකුයි අතර තියෙන වෙනස මොකද්ද? මම දැන් පිරමීඩයක් ඇඳා. මම තව පිරමීඩයක් අඳිනවා මේකටම බද්ධ කරලා. හැබැයි අනිත් පැත්තට. ඒ කියන්නේ චතුරස්‍ර මූණත් දෙක එකට මූණට මූණ ගැටෙන විදියට. දැන් බලන්න. දැන් පිරමීඩ දෙකක් මේ මගේ අතේ බලන්න, අත් දෙක බලන්න. පිරමීඩ දෙකක් එකට ජොයින් කරලා හරියටම බද්ධ වෙලා තියෙන්නේ මේ සමචතුරස්‍ර මූණතින්. දැන් තවදුරටත් මේ සමචතුරස්‍ර මූණත අපිට පේන මූණතක් බවට පත් වෙන්නේ නැහැ. මොකද ඒක තියෙන දැන් ඇතුලේනේ. දැන් අපිට පේන මූණත් කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එහෙනම් මූණුත් ගණන 8යි. නමුත් මූණත් ගණන මේකේ අහල නැහැ. අහල තියෙන ධාර ගණන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. එහෙනම් ධාර ගණන 12යි. ශීර්ෂ ගණන, ශීර්ෂ කියන්නේ මුළු ගණන බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ශීර්ෂ ගණන 6යි. එහෙනම් චතුස්තලයක් කියලා කියන්නේ මොකක්ද? අෂ්ටතලයක් කියලා කියන්නේ මොකද්ද කියලා පැහැදිලි නේද? හරි. මහා පොදු සාධකයේ සොයන්න. මෙන්න වැඩ. සංඛ්‍යා තුනක් දීලා තියෙනවා මහා පොදු සාධකයේ සොයන්න කියලා.
අපි මෙහෙම වෙලාවට කරන්නේ මොකද්ද? මේක ලියාගමු. පද තුනම මෙන්න මේ විදිහට 2AB 4BC 6BY. මම මේ පද තුනම පොදු පද වලින් බෙදන්න පටන් ගන්නවා. මට බෙදා ගන්න පුළුවන් බය නැතුවම මේ තුනේම B තියෙනවනේ මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා. දෙකත් පොදු ඉන්නේ මේ තුන හතරට මෙහෙනම් 2B ගෙන් මම ඉස්සලා බෙදලා බලනවා. 2B ගෙන් බෙදලා බැලුවට පස්සේ මට එනවා මෙතන ඉතුරු වෙනවා A. මෙතන ඉතුරු වෙනවා දෙක වාරයක් C. මෙතන ඉතුරු වෙනවා තුන වාරයක් Y. දැන් තවදුරටත් බෙදන්න සමාන පද නැහැ. එහෙනම් පුතේ මේ අහලා තියෙන මහා පොදු සාධකයනේ. මහා පොදු සාධකය කියලා කියන්නේ මෙන්න මේ දෙකයි දීට. හැබැයි දැන් කවුරු හරි අහලා තිබ්බොත් කුඩා පොදු ගුණාකාරය කියලා. මෙතන නම් අහලා නැහැ. ඔයගොල්ලන්ගේ වෘද්ධ අහන්න පුළුවන්. එහෙම අහලා තිබ්බොත් කුඩා පොදු ගුණාකාරය කියන්නේ මෙන්න මේ සේරම ටිකේ ගුණිතයට. 2b වතාවක් a වතාවක් 2c වතාවක් 3y. එහෙනම් කුඩා පොදු ගුණාකාරය මම ලියන්නද? දෙවරක් දෙක හතරයි හතරවරක් තුන 12යි a b c y. මෙන්න කුඩා පොදු ගුණාකාරය මෙන්න මහා පොදු සාධකය. අපෙන් අහලා තියෙන මහා පොදු සාධකය පටලවා ගන්න එපා. ඊළඟ අවුරුද්දක වෙන අවුරුද්දක අහන්න පුළුවන් කුඩා පොදු ගුණාකාරය. දැන් මොකද යන්නේ ඊළඟට? පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ තිබිය නොහැකි ඉලක්කම් දෙකක් ලියන්න. සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවක් එක ස්ථානයේ කියන්නේ අන්තිමට තියෙන ඉලක්කම දශම ස්ථාන නැත්තම් අන්තිමට තියෙන ඉලක්කමේ තිබිය නොහැකි ඉලක්කම් දෙකක් ලියන්න. එතන පූර්ණ වර්ග සංඛ්‍යාවක අන්තිම ඉලක්කමට තිබිය නොහැකි ඉලක්කම් දෙක. ඒක හිතන්නේ කොහොමද? पूर्ण वर्ग संख्या क्या मुखाद एक देख तुन हतर पहा हय मेन मेट के हितम मम्मी हेम संख्या मक वर्ग करण एक वर्ग करण देख वर्ग करण तुन वर्ग वर्ग करण हतर वर्ग वर्ग करण पहा वर्ग करण हय वर्ग करण एक वर्गे एकाई देखे वर्गे हतराई तुने वर्गे नमियाई हतरे वर्गे दासे आई අහේ වර්ගයේ 25යි 6ේ වර්ගයේ 36යි 7ේ වර්ගයේ 49යි 8ේ වර්ගයේ 64යි 9ේ වර්ගයේ 81යි 10ේ වර්ගයේ 100යි. මෙන්න පූර්ණ වර්ග සංඛ්‍යා 1 4 9 16 25 6 9 25 36 හතලිස් නමය හැට හතර අසුව එක සීය. දැම් මෙම සංඛ්‍යාවල එක ස්ථානය ගැන අන්තිම ඉලක්කමට තිබියනු හැකි ඉලක්කම් එක තියෙන්න පුළුවන් හතර තියෙන්න පුළුවන් නමය තියෙන්න පුළුවන් හය තියෙන්න පුළුවන් පහ තියෙන්න පුළුවන් හය තියෙන්න පුළුවන් නමය තියෙන්න පුළුවන් හතර තියෙන්න පුළුවන් එක තියෙන්න පුළුවන් මොකක් හරි දැනුණද වෙනසක් මේ බලන්න 1 4 9 6 5 6 9 4 1 බලන්න 1 4 9 6 5 6 9 4 1 බිංදුව. එතකොට මේ සංඛ්‍යාවල මොකක් කරේ තියෙනව නේද? වෙන්න ඕන සංඛ්‍යා ටික. හැමදෙස්සම 1 වෙන්න පුළුවන්, 4 වෙන්න පුළුවන්, 9 වෙන්න පුළුවන්, 6 වෙන්න පුළුවන්, 5 වෙන්න පුළුවන්, 6 වෙන්න පුළුවන්, 9 වෙන්න පුළුවන්, 4 වෙන්න පුළුවන්, 1 වෙන්න පුළුවන්. එහෙනම් වෙන්න බැරි ඉලක්කම් මොකන්ද? 2 වෙන්න බෑ. හත ඇවිල්ලම නැහැ. අට ඇවිල්ලම නැහැ. එහෙනම් මෙන්න මේ වගේ ඉලක්කම් පූර්ණ වර්ග සංඛ්‍යාවක අන්තිම ඉලක්කම එහෙම නැත්නම් එක ස්ථානයේ තියෙන්න බෑ. ඊට පස්සේ කියන්නේ මොකද්ද? 1.58 ටි ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් ලියන්න. එකයි දශම දෙකයි පහයි ටීක ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් ලියන්න.
ටී කියන්නේ මොකද්ද? අහලා තියෙනවද? කිලෝ මෙගා ගිගා ටෙරා කිලෝ මෙගා ගිගා ටෙරා කියලා අපිට එකක වර්ග තියෙනවා. තව ඉස්සරහම යොගෙන ගන්න පුළුවන් ඩෙසි සෙන්ටි මිලි මයික්‍රෝ නැනෝ පිකෝ කියලා වර්ග තියෙනවා. ඊට අමතරව අපි ටොන් එක කියලා අගේකුත් කියනවා. මම මේ හොඳට මේ ඉලක්ක සංඛ්‍යා ගැන කියන්නේ මේවා. ඒක ගැන කියන්නේ දැන්ට අදහසක් තියාගෙන ඔළුවේ මේ වචන කිලෝ මෙගා ගිගා ටෙරා ඩෙසි සෙන්ටි මිලි මයික්‍රෝ නැනෝ පිකෝ කියලා විවිධ වූ ඒකක වර්ග තියෙනවා. දැන් මෙතන කියනවා 1.25 ටී. ඒ කියන්නේ ටොන් 1.25ක්. හොඳට මතක තියාගන්න ටොන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් 1000ක්. අපි අහලා තියෙනවානේ ලොරි එක ටොන් එකක් විතර පටවගෙන ගියා කියලා. ලොරි එක ටොන් එකක් පටවගෙන ගියා කියලා කියන්නේ කිලෝග්‍රෑම් 1000ක් පටවගෙන ගියා කියන එක. එහෙමනම් ටොන් 1.25 ගුණ කරමු 1000ෙන්. ඒ කියන්නේ 1250යි කිලෝග්‍රෑම්. ඊළඟට කියනවා බීකෙල් ලක්ෂයක් තියෙනවලු. ඒ ලක්ෂයේ සිට දකුණින් අංශක 60ක් නැගෙනහිර. හොඳින් බලන්න මේ ලියලා තියෙන එක 10 අංශක 60 නෑ. දකුණින් අංශක 60ක් නැගෙනහිර දෙසින් මීටර 50ක් දුනින්. මෙම තොරතුරු දල රූප සටහන කඳින්න. මම ඉස්සෙල්ලාම අඳිනවා ඒ ලක්ෂය. මොකද ඒ ලක්ෂයේ ඉඳන් යම් කිසි දුරකින් ඉන්නේ B තියෙනවා කියන්නේ. ඒ ලක්ෂයේ ඇඳලා ඒ ලක්ෂයේ උතුර කොහෙද තියෙන්නේ? මෙන්න මේ පැත්තට. හරි. උතුරින් උතුර මෙහෙනම් දකුණ මෙහෙට. මම උතුර මාක් කරගන්නම්. මතක තියාගන්න මේ වගේ දල සටහන් අඳිද්දි හැමතිස්සෙම ඔබ අඳින ඔබ හිතන උතුර මාක් කරලා තියන්න. ඒතර ඔබ හිතන උතුරට අනුව ඒගොල්ලන් තීරණය කරගන්නවා ප්‍රශ්න පත්‍රයේ බලන එකේනා. ඔයාගේ උතුර මේක නම් දකුණ මේක කියලා. එහෙනම් උතුර මාක් කරලා තියාගත්තා. මෙන්න දකුණ. එහෙනම් ඒ ලක්ෂයේ සිට මෙන්න ඒ ලක්ෂය. ඒ ලක්ෂයේ සිට දකුණින් අංශක 60ක් නැගිනිර දෙසට. මෙහි උතුර එතකොට නැගිනිර දෙන්නේ කොහෙද? මෙහි පැත්තේ අංශක 60ක් නැගිනිර දෙසට. දකුණින් අංශක 60ක් නැගිනිර දෙසට. එහෙනම් මේ කෝණය අංශක 60යි. දෙසට B පිහිටනවා. A සහ B අතර දුර මීටර 50යි. 11 වෙනි ප්‍රශ්නේ කියනවා 5 1 1 තල රූපයේ භ්‍රමක සමමිති ගණය ලියන්න. සමමිති ගණය හිතන්න රූපයක් තියෙනවා මෙහෙම. මම මේකේ සමමිති අක්ෂ කීයක් අඳින්න පුළුවන්ද? 1යි. මේ පැත්ත දෙපැත්ත සමානයි. 2යි. මේ දෙපැත්ත සමානයි. 3යි. මේ දෙපැත්ත සමානයි. 4යි. මේ දෙපැත්ත සමානයි. එහෙනම් මේක සමමිති අක්ෂයක් අක්ෂ විදියට අඳින්න පුළුවන්. දැන් බලන්න චතු සමචතුරස්‍රයක මං කීයක් ඇන්දද? 1යි 2යි 3යි 4යි. අක්ෂ 4ක් ඇන්දා. සවිරි සදාස්‍රයකත් එහෙමයි 6ක් වෙනවා. ඒ කියන්නේ සම්මිතික අක්ෂ ගණන එම රූපයේ පාද ගණනට සමාන වෙනවා. සමචතුරස්‍රයක නම් සම්මිතික අක්ෂ ගණන 4ක් වෙනවා. සවිරි සදාස්‍රයක සම්මිතික අක්ෂ ගණන 6ක් වෙනවා. ඊට පස්සේ කියනවා ත්‍රිකෝණයක් දීලා කෝණ තුනකුත් දීලා සිම්පල් එහි අගේ සොයන්නලු. අපි දන්න කතාවක් තියෙනවා ත්‍රිකෝණ වලට. හොඳින් මතක තියාගන්න පුතේ. අපි මේ ජ්‍යාමිතිය සම්බන්ධව ඉතාමත් වැදගත් කතාවක් කියන්න හදන්නේ. ඒ තමයි ඕනෑම ත්‍රිකෝණයක මෙන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. ඒ කියන්නේ මේ කෝණෙත් 180යි. ඒ කියන්නේ ත්‍රිකෝණයේ කෝණ තුනම අංශක 180යි. ඒ කියන්නේ මොකද්ද? 3යි a ධන 4යි a ධන 2යි a. 3යි a ධන 4යි a ධන 2යි a සමාන වෙනවා අංශක 180
අසූවට තුනයි හතරයි හතයි හතයි දෙකයි නමයයි නමයයි ඒ සමානයි අංශක එකසිය අසූවයි ඒ සමානයි එකසිය අසුව බෙදීම නමය එකසිය අසුව නමින් බෙදුවම අපිට උත්තරයක් වෙනවා අංශක විස්සයි එහෙනම් ඒ අංශක විස්සයි ගුණ කරන්න පිළිතුර සරලම ආකාරයෙන් ලියන්න හය බෙදීම හතර ගුණ කිරීම හය එක එක බෙදීම හය ගුණ කිරීම හතර එහෙනම් අපිට ලවයේ වෙනම ගුණ කරන්න පුළුවන් හරය වෙනම ගුණ කරන්න පුළුවන් ඒ කියන්නේ එක ගුණ කිරීම හතර හතරයි බෙදීම හයයි මේක තවත් සරල කරොත් දෙකෙන් බෙදන්න දෙක බෙදීම තුනයි පහත දී ඇති මිශ්‍ර සංඛ්‍යාවේ පරස්පරය ලියන්න සංඛ්‍යාවක පරස්පරය කියලා කියන්නේ මොකද්ද හරය ලවයේ මාරු කරන එක ඕනම සංඛ්‍යාවක හරය තියෙන පල්ලේ හා ලවයේ තියෙන උඩ මේක මතක අමතක නම් මතක තියාගන්න ක්‍රමයක් තියෙනවා හරකෙක්ගේ පිට උඩ ළමයෙක් ඉඳ ගන්නවා කියලා හිතන්න එහෙනම් හරක පල්ලේ හා ළමයා උඩ එහෙනම් හරය පල්ලේ හා ලවයේ උඩ දැන් පරස්පරය කියන්නේ මේ ලවයේ පල්ලෙහාට යනවා හරය උඩට යනවා මේක තමයි පරස්පරය කියන්නේ ලවය හරය මාරු වෙන එක තමයි පරස්පරය කියලා කියන්නේ එතකොට දැන් මේ සංඛ්‍යාවේ පරස්පරය ගන්න අපිට ලේසි නෑ එකපාරට මේ පරස්පරය හරය මාරු කරන්න බෑ තවත් සංඛ්‍යාවක් තියෙන නිසා එහෙනම් මේක අපි භාග සංඛ්‍යාවක් විදිහට විෂම භාගයක් විදිහට අපි හදා ගන්න ඕන ඒක හදාගන්නේ කොහොමද තුන් අරක් එක තුනයි තුනයි දෙකයි පහයි පහ උඩින් ලිව්වා යට මේ තුනම ලිව්වා පරස්පරය කියලා කියන්නේ මේක අනිත් පැත්ත ගහන එක එහෙනම් තුන බෙදීම පහ වෙන බවට පත් වෙනවා ඊට පස්සේ කියනවා ගුණිතයක බලයක් ලෙස ලියන්නලු 16 තියෙනවා a වර්ග තියෙනවා අපි මේ කොහොමද ගුණිතයක බලයක් ලෙස ලියන්නේ 16 කියලා කියන්නේ हतरे वर्गयट एकेन हतरक हतर दासी है ए कियान्नी ए वर्गयानी ए वर्गम तमाय एनां गुणितेक बलयक विदिरन दें अपें अहन्नी एतोकोट मेक अपे कोहमद गुणितेक बलयक विदिर लियान्नी दें हितान्न मेतनात वर्गपदयक तियेनवा मेतनात वर्गपदयक तियेनवा मेहेम लिव्वत ओक हरि नेद हतर वतावक ए वल वर्गय मे देकम एकाय हतरे वर्गे एवल वर्गे एना गुणित वर्गे किन को मेन्न गुणित हतर वर के मेन्न वर्गे ईट बस की एट बी अनुपाते तुनट हतरायलु बीट सी अनुपाते अटट पहना ए बी सी स्वयन मेहम विलावट अपि मेहम लियागम लेसिम क्रमेतमाय ए बी सी उन्न अनुपाते AB अनुपाते तुनट हतराई BC अनुपाते अटट पहाई दें में सियल उकारना एक अनुपाते एक बोट पात कर गन्नो B अटम अट विधियटम तियागम B अट विधियटम तियागन्नो नां A देखिंग वैडी विन्नो ने हेतु मेतन B के तीन हतर देखिंग वैडी उड़ने अटक के एनम मेका देखिंग वैडी विन्नो एनम हायाई මෙතන අට විදියටම තියා ගන්නව නම් කිසිම ප්‍රශ්නයක් නැහැ අට විදියට එක්ක අට විදියටමයි සීස් එකක් තින්නේ එහෙනම් C ගේ 5යි එහෙනම් 6ට 8ට 5 තමයි අනුපාතය ඊට පස්සේ විසඳන්න කියලා දීලා තියෙන සමීකරණය අපි මේ වගේ සමීකරණ හඳුනනවා වීජ්‍ය සමීකරණයක් කියලා හේතුව මේ ඉංග්‍රීසි අකුරත් තියෙනනේ y අකුර ඒ අකුර වලට අපි කියනවා වීජ්‍ය පදයක් කියලා ඒ වගේ සමීකරණ ටික කියනවා වීජ්‍ය සමීකරණයක් කියලා දැන් මේ වීජ සමීකරණය විසඳන්නේ කොහොම අපි මොකද ඇත්තටම විසඳන්නේ තියෙන්නේ විසඳන්න තියෙන්නේ නොදන්න පදේ හොයන්න තමයි තියෙන්නේ නොදන්නේ කවුද y ව එහෙනම් y ව හොයමු y ව හොයන නම් y තනි කරගන්න ඕන y තර කියන්නේ තනි කරගන්නවා කියලා කියන්නේ අනිත් කට්ටිය හැ පැත්තට යවා ගන්න ඕන එහෙනම් 2y මේ ඍණ 1 එහා පැත්තට යද්දි ධන 1ක් එනවා 7 ධන 1 එහෙනම් 2y සමානයි 8යි y සමානයි 8 දෙකෙන් බෙදුවම 4යි
දී ඇති ප්‍රතිශතය භාගයක් ලෙස සරණම ආකාරයෙන් ලියන්න. ප්‍රතිශතය 100ට 35යිලු. ඒ කියන්නේ 35 යට 100යි කියන එක. 100ට 35යි. 100 යට 35යි. 100 යට 35යි. 100ට 35 නම් 100ට 35 කියලා හිතා ගන්නව කමතක වෙනවනะ. එහෙනම් මේක දැන් භාගයක් විදියට ලිව්වා. දැන් සරලම ආකාරයෙන් ගන්නවා. සරලම ආකාරයෙන් නම් පහෙන් බෙදලා බලමු. උඩ 35 පහෙන් බෙදුවම 7යි. 20 පහෙන් බෙදුවම 100 පහෙන් බෙදුවම 20යි. තවදුරටත් බෙදන්න බෑ නේද? හරි. ඒ කියලා කුලකයක් දීලා තියෙනවා. 0 2 4 6 8 9 n a කීයද? දැන් n කියලා කුලකයක් දීලා තිනා මතක තියාගන්න පුතේ කුලකයක් අර්ථ දක්වද්දී හැමතිස්සෙම මේ වගේ සංගල වරහණක් ඇතුලේ තමයි ලියන්න ඕනේ. එතකොට මේ සංගල වරහණ ඇතුලේ තියෙන ඉලක්කම් වලට අපි කියනවා මේ කුලකේ අවයව කියලා. මේ n a කියලා කියන්නේ අවයව ගාන. n කියන්නේ අවයව, a කියන්නේ ඒ කුලකය. ඒ කුලකේ අවයව ගාන තමයි මේ තියෙන්නේ. දැන් මේකේ අවයව කීයක් තියෙනවද? අපි ගණන් කරමු. ගණන් කරාම තේරෙනවා කීයක් තියෙන කියලා. 1 2 3 4 5 එන්නේ එහෙනම් 5යි අවය ගන්න 5යි 5 සඳහන් ප්‍රකාශයේ කියවන ආකාරය ලියා දක්වන්න මේ මොකද S කියලා එකක් තියෙනවා E අකුරකට සමාන ලකුණක් තියෙනවා මේ ඇත්තටම E අකුර නෙමෙයි පුතේ මේකට කියන්නේ අවය අවයකි කියන අදහස. ඒ කියන්නේ S ඔත්තේ සංඛ්‍යා කුලකයේ අවය අවයකි. S ඔත්තේ සංඛ්‍යා. මෙතන ඔත්තේ සංඛ්‍යානේ තියෙන්නේ. S ඔත්තේ සංඛ්‍යා කුලකයේ අවය අවයකි කියන එක තමයි මේ කියලා තියෙන්නේ. ඊට පස්සේ D ඇති ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. මෙන්න ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන ක්‍රමය මොකද්ද? භාගය වතාවක් ආධාරක පාදය ගුණ කිරීම ලම්බ උස භාග්‍යවතාවක් ආධාරක පාදය භාග්‍යවතාවක් ආධාරක පාදය ගුණ කිරීම ලම්බ උස භාගයට භාගයෙන්ම ලිව්වා ආධාරක පාදයට 6.5 ලිව්වා ලම්බ උස 4 ලිව්වා එහෙනම් භාගයට භාගයේ විදියටමයි ආධාරක පාදයේ 6.5 ලම්බෝස 4යි මේක සුළු කරලා බලමු බලන්න මේ දෙකට මේ 4න් දෙකක් අහෝසි වෙනවා වෙනක් විදියට කියනවා නම් 4ට 2 කැපෙනවා මොකද ලවයට හරේ කැපෙනවනේ එහෙනම් 6.5 දෙකෙන් ගුණ කරාම කීයද 6ව 2ක් 12.5 ව 2ක් කියන්නේ 1යි ඒ කියන්නේ 13යි ඒකක මතක තියාගන්න මෙතන දෙකම තියෙන සෙන්ටිමීටර් වලින් සෙන්ටිමීටර් හැබැයි වර්ගඵලයක් නිසා වර්ග සෙන්ටිමීටර්